විගණ කාධිපති ගාමිණී විජේසිංහ මහතා සමගයි අද සංවාදය. තවත් දුරකථන ඇමතුමක් අපිට තියෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. අයිබෝන්. අයිබෝන්. ඔව්. ආරියතිලක මහත්මයා. ඔව්. ඔව්. ඔබට කතා කරන්න පුළුවන්. ඔව්. මගේ ප්‍රශ්නය කියන්න අපිට අහනවා බව. ඔව්. මගේ ප්‍රශ්නය පසුගිය කාලේ මේ ජනාධිපති අරමුදල විකරණය කළේ නැතේ කියලා මම අහලා තියෙනවා. දැන් අලුත් පරතයටද ඒක විකරණය කරනවද කියන එකයි මගේ ප්‍රශ්නේ. හොඳයි. බොහොම ස්තුතියි. හොඳ ප්‍රශ්නයක්. ඔය ජනාධිපති අරමුදල විකරණය කරනවා. විකරණයට යටත් වෙලා තියෙන්නේ. විකරණය කළා විකරණේ ඩීටේල්ස් ඔක්කොමත් ඇතුළත් කරලා ඒ විස්තර සඳහන් වෙලා තියෙනවා. ඔය ඉස්සෙල්ලා අර කාපාමිට් ප්‍රශ්නය වගේ තමයි ඔතනදිත් ඔය ප්‍රශ්නෙත් පැනගින්නේ. මොකද විකන්න අරමුද ජනාධිපති අරමුදල පරිපාලනය කිරීමේ ජනාධිපති අරමුදලේ අවශ්‍ය ගෙවීම් කිරීම සඳහා ඒ සර්කියුලර් සකස් කරලා තියෙනවා ප්‍රියම් ආකාරයකට. ඒතකොට ඒවා වයලට් වෙලා නම් විතරයි අපිට ප්‍රශ්න තියෙන්නේ. ඒතකොට ඒ හදලා තියෙන ක්‍රමවේදය සාධාරණද නැද්ද කියන එක ඇත්තටම වෙන ඉෂුව එකක් තියෙනවා. ඒතරයි මම කිව්වේ. ඒතකොට නීත්‍යානුකූලව ඒ වැඩේ කරලා තියෙනවා නම් නීත්‍යානුකූල ඒ සර්කියුලර්ස් ෆලෝ අප් කරලා තියෙනවා නම් එතන ගැටලුවක් නැහැ. නමුත් ඒ කියන ප්‍රශ්නය අපි දකින්න අපි දන්න මට තේරෙනවා මහන්ඩා දැන් ප්‍රශ්නය මොකක්ද කියන එක ඇත්ත. අපිත් ඒ දකින්න අපේ රිපෝර්ට් වල අපි වාර්තා කරලා දෙනවා. ඒතර විකනකාධිපතිට කරන්න පුළුවන් වැඩේ වාර්තාව කරලා දෙන්නේ ඒවා සාකච්ඡාවට බඳුන් කරලා එතන ඉහට එන එක තමයි ආයෙත් මට තියෙන ප්‍රශ්නේ කියන්න දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ගිය අවුරුද්දේ මට මතකයි අපි දැන්වා මේ මොනවද මේ ලෙඩ්ඩුන්ට මේ බේත් ගන්න තියෙන ක්‍රමවේදේ විශාල ප්‍රමාණයකට රටේ නිලධාරින් පුද්ගලයන්ට ගෙවීම් කරලා තියෙනවා. නමුත් ටෝටල් එක ගත්තන් පස්සේ ඒක ලොකු වටිනාකමක් නෙමෙයි. නමුත් විශේෂ වරප්‍රසාදලත් වැඩි ටික දෙනකොට ඊට වඩා වැඩි මුදලක් ඉවලා තියෙනවා කියන කාරණේ. ඉතින් ඒක දිගින් දිගටම වෙලා තියෙනවා. නමුත් ඒ සඳහා විගණ ජනාධිපතිවරයාට බලතල තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක කොතෙක් දුරට වෙනස් කරගත යුතුද කියන එක නීත්‍යානුකූල නීතිය පිළිබඳව ප්‍රශ්නයක්. දැන් අපි අර විරාමයට යන්නට පෙර කතා කරමින් හිටියේ දකුණු කොරියානු ආර්ථිකයෙන් අපට ලබාගත හැකි ආදර්ශ ඇත්තටම දියුණු ආර්ථිකයක් කරා යෑමේදී. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම මම හිතන්නේ දවසේ තියෙන මට තේරෙන විදිහට මේ වැදගත්ම ප්‍රශ්නේ. මොකද මේක අපි සමාජගත කරගන්න නැති වැදගත්ම ප්‍රශ්නයක් හැට මම දකිනවා. මම මගේ පශ්චාත් උපාධිය මං 2000 කරේ. 2000 මට ඇවිල්ලා මට පුදුම ආසාවක් වුණා මේ කොරියන් ආර්ථිකයේ මේ තත්ත්වෙට දියුණු කරගත්ත විදිය මේ ලංකාවට ඒ විදියටම ඇප්ලයි කරන්න පුළුවන් කියන එක අපේ ඒ මහාචාර්යවරු අපිට පෙව්වා. අපිට පැහැදිලි වුණා මේ වරන් ගිහලා ඕගොල්ලන්ගේ රටවල් දියුණු කරගන්න කියලා. ඉතින් ලංකාවට ඇවිල්ලා කාටද මම මේ කියන්නේ? කවුද මේකට ඇහුම්කන් දෙන්නේ? එතනයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් ඒ සංවර්ධනය කළ තියෙන ආකාරය ලංකාවට 100%ක්ම ඇප්ලයි කරන්න පුළුවන්. ලංකාව අවුරුදු 5ක් ඇතුළත කොරියාව පාඩ පරිවර්තනය කරන්න පුළුවන් තරමේ වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව ඒ තරම් සම්පත් වලින් ආඩ්‍ය රටක් කොරියාවත් එක්ක ගත්තාම කොරියාවේ මොනවත් සම්පත් නැහැ. උදාහරණයක් කිව්වොත් එහෙම කොරියාවට යපස් නැහැ. කොරියාව යපස් ගෙනියන්නේ සවුත් ඇෆ්‍රිකාවෙන්, එහෙම නැත්නම් රුසියාවෙන් මේ ඈතින් තමයි මේ හරහා අර යන්නේ. අරන් ගිහිල්ලා වුන් කරන්නේ ඒවෙන් හදන්නේ ලෝකේ ලොකුම නැව්. හදලා තමයි එළියට යවන්නේ. ඉතින් ඒ නිසා ඒවැ වැලි වගේ එකතු කිරීම million%. ඒ විදිහට තමයි කොරියාව ඒ තත්තර මේ පත් වෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? අපි රෙදි ටිකක් ගෙනලා අපේ ගෑන ළමයි පාවිච්චි කරලා ඒ රෙදි ටික මහලා පිටරට යවන අපේ එක්ස්පෝර්ට් වල ප්‍රධානම කොටස මේක. වැලි වැඩිෂන් එක කීයද? 10% නැත්නම් 15%. හරියට එකව කරලා බැලුවොත් තමයි අපේ ලයිට් බිල් වලට ගෙවන ණය ප්‍රමාණය කව කරගන්න මෙතන තත්යක් නැහැ. අර ළමයි ටික නඩත් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම ඔලුව උස්සන්න බැරි පත්තලා තින්නේ. ඒක තමයි ප්‍රධාන වශයෙන්. මොකද අපේ ඉන්ඩස්ට්‍රීස් වැලිව ඇඩිෂන් පදනම නැත්නම් වගේ එකතු කිරීමේ පදනම් වෙත ඉන්ඩස්ට්‍රි පත්තවට පත් කළා නැහැ. නමුත් ඒක කොරියාව එදා ඒක දැක්කා. ඒ නිසා ඒගොල්ලෝ හෙවි ඉක්විප්මන්ට්ස් කියන කන්සෙප්ට් එකට ගිහිල්ලා ලොකු උපකරණ සකස් කිරීමට ආර්ථික සකස් කරා. ඒ නිසා තමයි මේ මට්ටමට විශාල සංවර්ධනයක් ඇතිලා දෙන්නේ. ඒකම ප්‍රයිවට් සෙක්ටර් එක පුළුවන් තරම් අත දීලා දිනු කරා. අපි කියනවා ඒකේ කන්සෙප්ට් එකට දෙන පිග්ද වින කියන කන්සෙප්ට් එක. කියන්නේ පෞද්ගලික අංශයේ ඉන්න වැඩ කරන්න පුළුවන් කියලා හිතන ආයතනය තෝරාගෙන ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම පහසුකම් රජය ලබා දුන්නා. එහෙම ගොඩනගිච්ච ආයතන තමයි ඔය Samsung වගේ
ආයතන ඒවා අද Samsung එක රටේ ආදායම 120%කට ජාතික ආදායම 120%කට වඩා උපයනවා. ඉතින් ඒ තත්ත්වයට පත් කරේ ඒ ඒ ඒ ඉදිරි ඒ දැක්මත් එක්ක ඒකම තමයි කෘෂිකර්මය ආරක්ෂා කරන්න අවශ්‍ය උපරිම වැඩපිළිවෙල කරලා දෙනවා. ඒකම ඒවට අවශ්‍ය උපසංස්කෘති ගොඩනගලා දෙනවා. සබ් ඉකොනොමි කියලා අපි හඳුන්වනවා. සබ් ඉකොනොමි සිස්ටම් එක යටතේ ඒ සෙක්ෂන් ඒ ඒ ඒ ඒ මේ කොටස් වලට මේ 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 ප්‍රජාවට බාර දීලා දෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එම මේ මේ මස් නිෂ්පාදනයේ පිටරටින් ගෙන්නන්න පුළුවන්. නමුත් ඒකට ලොකු බද්දක් තියෙනවා. ඒ බද්දෙන් වැඩි කොටසක් යන්නේ අර සංගමයට. ඒතොරේ සංගමයට දීලා තියෙන රෙස්පොන්සිබිලිටි එක තමයි දේශීය වශයෙන් මස් නිෂ්පාදනයේ වර්ධනය කරගෙන අවශ්‍ය කටයුතු කරන්න. ඒ නිසා ඔවුන් ඒ වැඩේ කරනවා. ඔවුන්ගේ සංගමයටදී බිලියන් ගණන් මුදල් තියෙනවා. ඊළඟට කෘෂිකර්මය ගත්තාම හාල් නිෂ්පාදනයේට ඒ ගොවියන්ට සම්පූර්ණයෙන්ම ආරක්ෂා දීලා දෙනවා. හාල් රට ඇතුළට ගෙන්නන්නේ මොන ප්‍රශ්නයක් වුණත්. ඒ නිසා හාල්වල මිල විශාල වශයෙන් ලෝක වෙළඳපොළට වඩා වැඩි. වැඩි වුණාට ඒ මිලට අරන් කණ්ඩ කියලා කියනවා මිසක් පිටරටින් යලා දාලා ගොවියා නාස්ති කරන්නේ නැහැ. අද ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත ලංකාවේ තියෙන්නේ. ලංකාවේ ගොවියට කිසිම තැනක් නැහැනේ. අපි කතා කරාට ඔය රුපියල් 30යි 40යි 50යි කියලා කියනවා. නමුත් ඇත්තටම මේ ගොවියට සර්වයි වෙන්න පුළුවන්ද මේ මේක අරන් කියන එක පිළිබඳව හිතා බලන්න කිසි කෙනෙක් ඇත්තසෙම නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා වෙළඳපොළ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ඇත්තසෙම නැහැ. ඒත් ඒ වැඩපිළිවෙලට මාරුනොත් තමයි ඒ ඒ සෙක්ෂන් එකේ කාර්ය සාධනය සාර්ථකයි කියලා මම නම් දකින්නේ. මොකද අවසාන වශයෙන්ම මේ රටේ මහජනතාවට ජීවිතය උඩට ගෙන එන්න එහෙම නැත්නම් ඔබතුමී කිව්වා කියලා දුප්පත්කම අඩු කර තුරන් කර ගැනීම කෙසේද අඩු කර ගැනීම සඳහා නිෂ්පාදනයේ අගය වැඩි කර ගැනීම සඳහා ක්‍රමවේදයකට යන්න ඕනේ. ඉතින් අද ඔක්කොම අර කිව්වා වගේ ඉම්පෝට් කරලා කන තත්ත්වයක් තමයි අපේ රට ගොඩනැගිලා තියෙන්නේ. අපේ නිෂ්පාදන කරගෙන තියෙන නිෂ්පාදන ඔක්කොම අපි අද පිටරටින් ගන්න මට්ටමට ගිහිල්ලා තිනවා. ඒවා අඩු කරලා ඒවා නඩත්තු කරලා දේශීය නිෂ්පාදනය සංවර්ධනය කරන්න ඕනේ. එහෙමනොත් තමයි ආයතනවල කාර්යසාධනය සාර්ථක වෙන්නේ. ඒ ගැන අහන්නට තව දේ තියෙනවා. ඒත් අපි බතර මුලෙන් කතා කරන අජිත් මහතාටත් අවස්ථාව දී සිටිමු. එතුමාගේ ප්‍රශ්න අහන්නට අජිත් මහත්මයා අයිබෝන් කතා කරන්න. මම මගේ ජනකාරී පැත්තමාගේ මට අහන්න ඕන විදුලි වල මණ්ඩලයේ දැන් අසීමිත ලෙස විදුලිය මිල දී ගන්නවා පෞද්ගලික බලාගාර වලින්. මේවා හරියට නියාමනය වෙන්නේ මේ විශාල මුදල් සම්භාරයක් තමයි මහජනතාවගේ මේ අසීමිතව වැය වෙන්නේ. මේ කිසිම පාර්ටියකින් තොරව මේ පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිල ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලා යම් කිසි සමීක්ෂණයක් නිරීක්ෂණයක් විගණනයක් කරනවාද කියන එකයි මට දැනගන්න ඕන. ස්තුතියි. ඔව් මේ බොහොම කාලීන වැදගත් ප්‍රශ්නයක් කියනවා. සම්පූර්ණයෙන් අපි මේ පහුගිය කාලේ මොකද මේ සමාගම් ටික විගණනය කරන්න විගණක අධිපතිරයට බලතල තිබුණා. ඒක දැන් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ තමයි ආවේ. නමුත් මම ඉස්සෙල්ලත් කිව්වා 19 වෙනි සංශෝධනයේත් අර තිබුණු ප්‍රශ්න නිසා ඒක තවදුරටත් අපිට හම්බුනේ දැන් අනිත් සමාගම් වැඩ පිළිබඳව කටයුතු කරන්න ඉන්නේ මේ ඉදිරියේ දැන් විගණන පනත ආවට පස්සේ. නමුත් ওই කියන කාරණේ අපි 100%ක් අඳුරගෙන තියෙනවා. නමුත් විගණ ඉලෙක්ට්‍රිසිටි විදුලි බල මණ්ඩලය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඔබතුමා මම හිතන්නේ හොඳට දැනගෙන තමයි මේ කතා කරන්නේ. අපි වාර්තාවල පුළුවන් නම් විගණක අධිපති වාර්තා පරීක්ෂා කළ බලන්න ඔය කියන හැම කාර්යයක්ම විගණක අධිපති වාර්තාවල ඇතුළත් කරලා තියෙනවා. නමුත් ඉන් ඒවට අදාළ ඇක්ෂන් ගන්න නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකද ලංකාවේ අනෙකුත් විදුලි බල ක්‍රමවේදය සංවර්ධනය කර ගැනීම සඳහා විශාල බාධා කිරීම ඒ හරහාම විගණ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක හරහාම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මිනි හයිඩ්‍රෝ පවර්ස් ලංකාවේ තියෙනවා හඳුනාගත්ත 300ක් විතර. නමුත් ඒකෙන් මම හිතන්නේ 25ක් තාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙන්නේ නැහැ. කොහෙන් හරි ඒවා බ්ලොක් වෙනවා. ඊළඟට වින් පවර් සිස්ටම් එක ලංකාවේ ඩෙවලොප් කරන්න ඕන කියලා කියනවා. කෝලා සිස්ටම් පවර් ඩෙවලොප් කරන්න ඕන. ඒකක්වත් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. මොකද අවසානයේ වෙන්නේ ඔක්කොම බලය ගිහිල්ලා ඒක තුනේ ඔබතුමා කියන ප්‍රයිවට් සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට තමයි. ඒවට මිල තීරණය කිරීමේදී ලෝකුත් ප්‍රශ්න තියෙනවා. අපි හොඳටම දැකලා තියෙනවා. අපි වාර්තා කරලා තියෙනවා රුපියල් 9.10 ඉඳලා රුපියල් 45 දක්වා මේ රේට් එකකට ගියන රේට් ඇත්තටම ගොඩක් මේ ආයතන සම්බන්ධයෙන් වෙනස්. ඉතින් ඒක කොහොම කරාද කියන එක පිළිබඳව ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සඳහා මම විශ්වාස කරනවා වෙනම වැඩපිළිවෙලක් සකස් කරන්න වෙයි. නමුත් විගණකාධිපති වාර්තා අපිට පුළුවන් උපරිම මට්ටමෙන් අපි ඒවා හඳුනාගෙන තියෙන්නේ. ඉතින් හඳුනාගත්තට ප්‍රමාණවත් නැහැ. මේවට අවශ්‍ය බලධාරීන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි.
දැන් අප මේ ප්‍රශ්නෙට යන්නට කලින් කතා කරමින් හිටියේ දකුණු කොරියානු ආර්ථිකය ඒ තත්ත්වයට ළඟා වුණේ කොහොමද කියලා. පුරවැසියන් ලෙස මේ රටේ ජනතාව ඇත්තටම දියුණු රටක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් යම් ක්‍රමවේදයක් තියෙන බව ඇසීමත් ඇත්තටම අපට සතුට උපදවන්නක්. අපි ඒ ගැන කතා කරනවා මේ විරාමයෙන් අනතුරුව.